இளவன் பல்லவேகி. අරමන්නයි සූදානම් වෙන්නේ මුළු තැන්ගිය සහ පාර්ලිමේන්තුව දේශපාලනය යාකරන පාලම මොකද? කුක්පක්ෂය. කුක්පක්ෂය. right එහෙනම් අපි ආරාධනා කරා අද දවසේත් මැති අමතිවරුන් දෙපළකට මුලින්ම පිළිගන්නවා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමා. ක්ලවුස් එහෙම දාගෙන දැන්ටම ලෑස්ති වෙලා ඉන්නේ. ඒ ඉඳලා ඔබ යාගෙන. ආයිබන් ඔබතුමා. ආයිබන්. නෑ කොහොමද? ඊට පස්සේ අපි පිළිගන්නවා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක අමාත්‍යතුමා. ආයිබන්. ආයිබන්. right එහෙනම් අපි දෙපැත්තෙන් මොනවද හදන්නේ කියලා අහලා පිළිවෙලකට වැඩේ පටන් ගමු. ඉතල පිළිගන්නවද අපි? පිළි අරගනිමු. පිළිගන්නවා. මේ ඔයා මේ පැත්තම බලන්න ඈ. හරි හරි. මම නිකමට ඕනනම් ගිහින් පෙන්නන්නම් තත්වේ. මෙන්න පේනවනේ. අමාරුයි. පිළිගමු. මොනවද ඔබතුමා අද හදන්නේ? මම හිතුවා දේශීය කෑම ව්‍යංජනයක් හදන්න ඕනේ කියලා. ආ. ඒ අනුව මම තීරණය කරුවා අද ඇඹුල් දියල්. අවශ්‍ය කරන්නේ සාමාන්‍යයෙන් කෙලවල්ලු මාළු ඊට අමතරව ඉතින් ගොරකා ඒ වගේම ගම්මිරිස් ලුණු ටිකක් ඉතින් ඊට අමතරව ඉතින් කුරුදු ඔය කරපිංචා ටිකක් හදලා ඒක ඉතින් හදමු ඒ වෙලාවට ඉලට අහු වෙන දේක් දාලා හදනවා නෑ මම දේශීය කිව්වම ඔයා කියයි කොස් ඇවිල්ලා මැලේසියාවෙන් ආවේ කියලා. නෑ නෑ නෑ. කියන්නේ නෑනේ. කොස් කොස් කාම නෑ. නෑ නෑ. එනවා ගමේ තියෙනවනේ බං. මම මේ දැන් උඩ රටනේ කිරිකොස්. කිරිකොස්. right. දැන් එතකොට ඔවුතුම අවශ්‍ය දේවල්? දැන් මෙතන නැහැ කොස් ඒක තමයි වැදගත්. අනේ නෑ දෙනවද කිරිකොස් හදන කොස්? කොස් තියනවද? තියනවා තියනවා. අපි අර අර අරයින් හරි හරි. මෙතන තියෙන ඒවා ඔක්කොම වගේ ඕනා මේ මට මිරිස් නම් ඕනේ නෑ. මිනිස් වලට අතවත් තියන්න එපා. නෑ නෑ මිනිස් එපා. ඔබතුමාල්ල මිනිස්සක සිකා මේ මිනිස්සක හන්දන්න. මේක අයින් කරන්න ඕක අයින්. මිනිස් කුඩු තියන්න පුතේ. නෑ හරි කොස්සාව. අයින් කරන්න. ඔක අයින් කරන්න. කොස්සාව. ආ කොස්සාව. ඔව්. අබැ අපිට කිරිකොස් ඕක පිටින් උයන්නේ නෑ මදුළු ඕන. හරි හරි මදුළු ඇතුලේ තියෙන. හරි හරි. මදුළු ඇතුලේ තියෙන දැන් මේ ඔයා කියන්නේ දැන් මෙතන මේ කිරි නෑ. කිරි නෑ. කිරි වෙනම තියෙනවා. දැන් මේක මෙහෙම බෑනේ මේක කපලා ගන්න එපා. ඒක කපන්න මොකක් හරි. ආ හරි හරි. ඒක ආඩි වන් වන් එක වරදිලා තියෙන්නේ. හරි. පජුට්ටකින් අමතේ තුමා පොඩ්ඩක් අල්ල ගන්න ඔබ පුතා කොස හදන්නේ මල්ලිලා වයි ඔය මොකද්ද ඔය කොස් කොටන්නේ මොනවද තියෙන්නේ මේ පැත්තේ එහෙම ඔව් හතම තියෙනවා ඈ කොයි පැත්තට ගෙවුවත් කැපෙනවා ඈ කොයි පැත්තට ගෙවුවත් කැපෙනවා කැපෙනවා මේ මොකද්ද මේ බලාගෙන අමතුමාගේ කැපෙයි බලාගෙන මේ කොස් ගෙඩිය මේ ආර්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් ඉල්ලුවාම හම්බෙන්නේ මෙහෙම මේව පේනවද මේ මේ නාටි වලට දෙන කඩුවක් මේක. ආයෙන කොස් කපන්න මෙහෙමෙන්. මෙන්න. මේ වැත්ත කැපෙනවා. ආ. එහෙම දාගත්තා. දැන් කොස් කපන්න ඉන්න ඕනේ මෙහෙම. ආ. එහෙම නෝක හරියන්නේ නැහැ. හැමදෙතුම මේ මෙතන මම ඔයා ඔහම ජෝගියක් නටයි කියලා බලාපොරොත්තු වෙලාම මම මේ දෙක ගිහින් තියන්න. මම ලෑස්ති වෙලා ඔක්කොම ටික ලෑස්ති කරා. කොස් නැහැ. කොස් තියනවා. මම බැලුවේ ඔයා මොකද්ද කරන්න කියලා. බඩු තියනවා මේ. වැඩේ පටන් ගන්න සූදානම් වෙන්නේ එකයි දෙකයි තුනයි අද අපිට සින්දු හැම කියන්න පුළුවන් සිකා පුළුවන් පුළුවන් ඔව් අපිට වෙනදත් පුළුවන් කියන්නේ ඈ වෙනදත් අපිට පුළුවන් අපිට පුළුවන් දැන් මෙතුමල්ලට පුළුවන්ද කියලා බලන්න අපේ ආ දැන් මේ සරත් අමාත්‍යතුමාට සහ
සුජිත් මන්ත්‍රීතුමන්ට සහායයට කවුරු හරි ගන්නව නම් ගන්න පුළුවන් උදව්වට. එහෙම. ඔව්. පුතා ඇඳයට හැංගිච්ච සිද්ධිය මොකද්ද? ඇද්ද? මං මේ පුංචි කාලේ කොස්පදු පාර කරපු වෙලාවක 15ක් අතෝනේ. පුතා ගිහිල්ලා මේ නැත්තම් මදි වෙයි. අපි දන්නේ සාමාන්‍ය වැඩ පාවිච්චි කරන දේ කාමරයක කට්ටිය වැඩි නේ. දැන් ඔයා දෙන්න කියන්න දැන්. ආ. ඉතින් අපි මමයි එලා එන හොනයි ඉතින් ඒ අවස්ථාවකට දැන් බය වුණා. මොකද අපිට පැක් විවාහයක් විතර යනකම් මේ පුතා හොයාගෙන කරුණා. මිසින්. මොකද ඔව්. එතකොට මම හිතන්නේ පුතාට අවුරුද්දු එකමාරක් විතර වගේ කාල සීමාව. හරි පුතා. ඔව් ඉතින් හොයලා බලනකොට නෝන හදි වෙලාට හොයාගත්ත අපි හැමතැනම ගේ වටේ පාරේ හැමතැනම හොයනවා. ඉතින් බලනකොට එයාට ඇඳයට හැංගිච්ච පාර නිඳ කියලා හැමෝම. රසට යසට තෙලට කිරට හැඳ අරන් රංගලා පිටට රට කරවන මැති ඇමතින් එකතු වෙලා එකට සවිය. ආගෙද මේ බල වේගේ දිව දිනවන බල වේගේ. කාගෙද මේ බල වේගේ දිව දිනවන බල වේගේ. රට ගිය මිනිහෙක් උයලා නෑ කිව්වොත් ඒක බොරුවක්. ඔය මහාචාර්යවරු ආචාර්යවරු පිටරට යනවා නේද? උයාගෙන කණ්ඩම ඕන. එහෙදි මම කඩේ ගාව යනකොට දැක්කා මැකරල් තියෙනවා. කටට කෙල ඉනවා ගත්තා. අරගෙන ගිහිල්ලා දැකලා තියෙනවානේ උරුල් අරුමු යනවා ගෙදර. ඒ විදියට දැමවත් ඉව්වා දෙයනේ කියලා. උයලා මේ උයන වෙලාවේ මගේ යාළුවෙක් ආවා. එයාගේ නෝනත් එක්ක ආවේ මල්ල තොප්පියයි. ආවට පස්සේ මේ මොනවද උයන්නේ? මාළු. ආ එහෙම. ආ එහෙනම් අද අපිටත් ටිකක් කාලා ගිය හැකිනේ. මං කව පුළුවා මගේ දැන් බඩ පපුව දානවා දෙකයි ඉව්වේ. මුන් දෙන්නයි මමයි තුන් දෙනයි කොහොමද කන්නේ කියලා දැන් පොඩ්ඩක් අමාරුවෙන් හිටියා. හැබැයි ඉතින් දෙන්නම් කියලා ඉන්නකොට මේ උයලා වියලා කනකොට තමයි වැඩේ තේරුනේ. මොකද්ද වෙලා තියෙන්නේ? මම බඩවැලුත් එක්කම උයලා තියෙන්නේ. මේක ඕකටත් ඕකත් චෙක් කරන්න. මේක මෙහෙන් කෑලි කපලා ගෙනල්ලා තිබ්බා. ආ එහෙනම් ප්‍රශ්න නැහැ. හරි තේ වැඩ තමයි නේ. යන්න පුළුවන්. යන්න පුළුවන්. දැන් පොඩ්ඩක් බලවන් කරලම අපේ නෝනගෙන් ඉතින් පොඩක් තව පොඩක් බලමු මෙතනට ඇවිල්ලි වෙලා මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දැන් ගමු එනවා. එහෙනම් දැන්ම ගමු. එන්න ඔබතුමීටත් අපි ආරාධනා කරනවා. රයිට්. හැබැයි ඉතින් කතා අහගන්න වෙයි මන්ත්‍රීතුමා හොඳේ. මන් නැතුව මුකුත් කරගන්න බෑ කියයි. අනිවාර්යයෙන්ම මන් දන්නවනේ. ඔව් මේ. මම මේක කලින් හදලා දුන්නා. ආ. කොහොම රහයි කියලා කෑවා. අනේ බලන්න සන්තෝෂයි මේ. ටික. මොන වුණත් අනේ ප්‍රධාන අමාත්‍යවරයෙක් නේද මේ? මන්ත්‍රී කොටන්නේ. මම ළඟට වැඩි යන්නත් බෑ නිකන් සමහර ඒවා නිකන් යනවා කියලා වගේ බණිනවා වගේ ඇහෙනවා. අනුන්ගේ ප්‍රශ්න අපිට වැඩන්න තියෙනවා. මෙතුමා කියන්නේ මේ 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 අපේ මෙතුමිය කියන්නේ මේ මේක හිමින් කරන්න කියලා කැඩෙනවා. ආ ඔව් මාළු තලලා එපා කියන්නේ. අර හිමින් කරන්න. අර හරි එන්නේ මෙටි කිරි. ඔය විදියට අක්ක හැන්ද ඕනේ නැ නෑ නෑ නෑ. අර කෝප්පෙ කෝප්පෙ. මාළු තලන්න එපා කියලා කිව්වනේ. මාළු තැලෙන්නේ යටින් වෙනම තව ඇතිරිල්ලක් යනවා. දකුණු පළාතටනේ ඇඹුල් තියන ඔක්කොම දාලා දෙන්න. මේක විශේෂයෙන්ම සුබරගමේ තුන් කෝරේට. ආ ආවේනික සිස්ටම් මේ වගේ නේද? ආ අපි මාදාගත්ත ක්‍රමයක්. ආ අපි සින්දුවක් කියමු සිකා. කියමුකෝ. ඔව්. ගිටාරයක් ගහන්න මල්ලි කෙනෙක් ඉන්නවා. කරපෙන්ච කොල්ලගෙන අපි සින්දුවක් කියමු. කියමු. මල්ලි එන්නකෝ. අපි සින්දුවක් කියමු. අපි එතකම් මෙහෙ අතුරුමු. මේ අතුරට ඉවරලා ඒ ආ කියනකම් මේක කරමු. අපිටත් හම්බ වෙනන පොඩි අවස්ථාව මේක රහ බලන්න. ඔව්. මං ওই මාළු කැල්ලක් හපන්නේවත් නැහැ. එහෙම ගිලිනු. ඒක හරි. හිතෙන්නේ පොඩි කරන්න. එහෙම පොඩි කරන්න හිතෙන්නේ. ඒ තරම් හොඳ තත්ත්වෙට තියෙනවා. පොඩි කරොත් බැනුම් අහන්න වෙයි කියලා. ඔව් අන්න ඒකයි.
අන්තිමට තුමාගේ බිරිඳගේ බඩු ගන්න වෙයි පොඩි කර. ආයේ පිළිවෙල බලන්න. නෑ හරි. බෙදන්න විතරයි දැන් බෙදන්න විතරයි දැන්. ආ? ඉවරද? කලින් උයාගෙන ආවද? ඈ? ආ හරි. මම දැන් මේක හස්බන්ඩ්ම දැක්කේ නෑනේ. නෑ. මම මේක අර පැත්තේ තිබිලා ගෙනා. මුමල්ලා එහෙමත් ඉතින් කියන්න බෑනේ. ඉතින් ආවේ අමුතු දේවලුත් නෙමේ. මේ ගුරු පාරේ අපුරේ ගොල අයිනේ අපේ රහස් ඇත සැඟවිලා අපේ රහස් ඇතලි ඇවිලා මේ ගුරු පාරේ මේ ගොල අයිනේ අපේ රහස් ඇත සැඟවිලා අපේ රහස් ඇතලි ඇවිලා පටුමාවත් වල දූවිලි අතරේ අපගේ ඉපරණි ගෙතුම් සංගත පටුමාවත් වල දූවිලි අතරේ අපගේ ඉපරණි පෙරසට හංගත ගොල මත සිතුලන වෙන කැටි මත්තේ අපේ කතාවේ කෙටි පඩුණක් ඇත මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවිලා අපේ රහස් ඇතලි ඇවිලා මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත මොකද තාත්ත කැම වල තැම්බෙනවා ආ තාම තැම්බෙනවා හැන්දක්වත් ගහන්නේ නැහැ මේකට ආයේ තල බැන්නනේ තලනවා කියලා එහෙම පොඩ්ඩක් මේව කරලා පොඩි වුණොත් එහෙම ඔව් ඒක හරි ඔබතුමාට ගීතයක් ගායනා කරන්න පුළුවන්ද මම ඉතින් වැඩි ගීත ගායනා කරන්න හරි අඩුවෙන් අඩුවෙන් කියන සින්දුව වලින් එකක් කියමුද මොකක් කරු බලමු එකක් කියන්න මොකද්ද කියන්නේ එහම අලුත් සින්දු තියෙනවනේ වචනේ දෙකයි hari priyankarai aata lakuvat ubata vidupema sandamenna hinsakai na 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 etaram hinsakai mangalam va matakeda oba depane duve sulamone mangala purva matate aav depayu subhoe sitanna nadiva vetunu ayuru dak anukampavaki matita viragati aavatati puna isasala sanga mat e hari kiyankarai ආකාට නැතුවත් ඔබට පිදුපෙම් සද මෙන්න හිංසකයි එතරම් අහිංසකයි සඳ මෙන්න අහිංසකයි එතරම් අහිංසකයි සිකා මන් නිල වශයෙන් බාර ගන්නවා කිරිකොස් එක ප්‍රධාන පාත්‍රතුමාගේ ජය වේවා රස ආහාරයක් වේවා ඔබතුමාගේ අතින් මොහොම දෙන්න මට මොන අපිත් ගත්තා බාර ගත්තා නිල වශයෙන් නිල වශයෙන් ජය වේවා හොඳයි එහෙනම් සුජි සංජය පෙරේරා මන්ත්‍රීතුමන්ගේ ඇඹුල් තියල් එක ඒ වගේම සරත් ඒකනායක අමාත්‍යතුමන්ගේ කිරිකොස් එක මේ දෙක තමයි අද දවසේ තරඟයට දාලා තියන්නේ අපි බලමු කිරිකොස් එකද දිනන්නේ ඇඹුල් තියල් එකද දිනන්නේ කියලා හරි හොඳයි එහෙනම් මෙන්න කිරිකොස් එකයි ඇඹුල් තියල් එකයි විනිශ්චය සඳහා අරගෙන යන්න සූදානම් වෙන්නේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න 5 දෙනෙක් ඒගොල්ලෝ දන්නේ නැහැ කවුද මේ වැහැදුවේ කියලා එතකොට ඒ අය රස බලලා ඒගොල්ලෝ තමයි ඒ 5 දෙනා තමයි ඡන්දය ප්‍රකාශ කරන්නේ ඒ ඡන්ද ප්‍රතිඵල අරගෙන
මම මෙතෙන්ට එනවා. ඡන්දේ දාන්නේ කොහොමද කියලාත් බලාගන්න පුළුවන්. එතන වෙන දේවල් සියල්ල මෙතනදී අපිට බලාගන්න පුළුවන්. මේ ආරක්ෂාව කොහොනේ? නෑ පොඩක් කියන බලා. ඒ කියන්නේ වෙනදටත් ආරක්ෂාව කියලා මම ඒ ගෙන්න ගන්නේ මේ වාජන රත් වුණාම. නෑ අද අවුලක් නෑ. ආරක්ෂාවක් ඕනේ නෑ. ජය වේවා. රයි. මගදී බාර දුන්නා ආරක්ෂක අංශයට මෙතන තියන්න. මෙන්න අපේ මැති ඇමතිවරුන් දෙපළ හදපු කෑම වර්ග දෙක ඇඹුල්තියල් මාළුව සහ කිරිකොස් මාළුව මේ දෙක තියෙනවා. දැන් මෙන්න විනිශ්චය මණ්ඩලය සඳහා අපි සමාජිකයන් පස් දෙනෙක් තෝරගෙන ඉන්නවා. මේ සමාජිකයන් පස් දෙනා රහ බලලා තමන්ට රස ආහාර වර්ගය සඳහා ඡන්දය ප්‍රකාශ කරන මේ දෙන ඡන්ද පෙට්ටිය. හරි ඊ කියන්නේ බලන්න. ඇයි මොකෝ මාළු කෑල්ලක් තියෙනවා ඒක මෙහෙම කරගන්න නෑ. තාම අතවත් තිබ්බේ නෑ. ඒ උනාට මාළු කෑල්ලක් ඕනද ඔයාට? ඕ. ආ තියාගන්න. රයිට් එන්න. ඇඟිලි පාට කළා එහෙම මේ පිළිවෙලට තමයි වැඩේ යන්නේ. හොඳේ. ඒ යන පිළිවෙලට තියෙනවා. වර ඡන්ද බෑ. ඔව් මේක ඡන්දයන්නේ. මම පහුගිය ප්‍රෝග්‍රෑම් ඔක්කොගෙම මේ මේතන සයිඩ් එකට ඉඳෙද්දි මම මගේම බඩ දැක්කා. මට අවුල්. ඒ නිසා මම අද මේ පැත්තට ආවා. ටිකක් කියන්න ඕනේ හැදෙන්න. ඈ ටිකක් කියන්න ඕනේ හැදෙන්න. රස බලනවා. මළු කෑල්ලක් කාලා බලන්න. කෑල්ලක් කිව්වල කයි කඩන. නෑ ගොරක කෑල්ලක්ද කොහෙද කැවුනේ ඒකයි. නිවන්න වෙනම වෙනම සෙට් එකක් ගන්න ඕන නිවන්න. ගිනි නිවන හමුදාවට කියන්න වෙනවා මේව නිවන්න. ආ මාළු කෑලි දෙක කරන් තියාගමුද සිකාකෝකට? මං කියන්නේ ලකා ඔව් ඔය එක මාළු කෑල්ලක් පහකට කඩලා තිබ්බනම් මොකද වෙන්නේ? ඒ මොකටද? ඒක මාළු ඉතුරුයිනේ. තේරුම් ගන්න. ඡන්ද දාන්න වෙනම කට්ටිය ඉන්නවා. කන්න වෙනම පොලිමක් තියෙනවා. ඒක තමයි. මෙතනින් එහාට දන්සල් පොලිම. රයිට් මෙන්න එහෙනම් ගේනෝතෙන්ට ඡන්ද පෙට්ටිය. හරි ජය වේවා. හොඳයි අද කුක් පක්ෂයේ ඇඹුල්තියල් සහ කිරිකොස් මාළුවේ චන්ද්‍ර ප්‍රතිවර අරගෙන ඡන්ද ඡන්ද ලගාව දැඩි ආරක්ෂාව යටතේ ඡන්ද ප්‍රතිඵල ගෙනල්ලා තියෙන්නේ. හරි අම්මෝ හොඳයි මෙන්න ඡන්ද ප්‍රතිඵල ගෙනල්ලා තියෙන්නේ. රයිට් ඡන්ද හම්බුන්න රතු පාට සහ කහ පාටනේ බලමු. ඔව් රතු පාට භාජනයේ තිබ්බේ කිරිකොස් මාළුව. එතකොට කහ පාට භාජනයේ තිබ්බේ ඇඹුල්තියල් මාළුව. පළමු ඡන්ද ප්‍රතිඵලය කහ පාට. දෙවන ඡන්ද ප්‍රතිඵලය කහ පාට. තුන්වන ඡන්ද ප්‍රතිඵලය රතු පාට. හතරවන ඡන්ද ප්‍රතිඵලය කහ පාට. පස්වන ඡන්ද ප්‍රතිඵලය කහ පාට. ඒ අනුව ඡන්ද 5-4 ලෙස ජයග්‍රහණය කරනවා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමා. අපි ඔබතුමන්ගෙන් දැනගන්න කැමති මොකද අපේ වැඩසටහන ගැන හිතෙන්නේ? මෙවැනි අවස්ථාවක් අපි වගේ කාර්ය බහුලායට දෙන එක ගැන සිරස රූපවාහිනියට අපේ
ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. ඒත් එක්කම මේ කහපාට ජයග්‍රහණය කිරීම පිළිබඳව මගේ අවංක සතුට ප්‍රකාශ කරනවා. මොකද මං කෑගල්ල හරහා යන්න ඕනේ. ඔබතුමාට මොකද හිතෙන්නේ අපි වැඩසටහන ගැන? තාමත් හොඳ වැඩසටහනක්. ඉතින් අපි දන්නවා සිරසායතනිය කියන්නේ හැම අවස්ථාවෙදිම නිර්මාණශීලී වැඩසටහන ඉදිරිපත් කරනවා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන තවත් කලෙලි වුණා අපේ ලකයි සිකයි දෙන්න නිසා. ඉතින් අත් වශයෙන්ම තාමත් හොඳ වැඩසටහනක්. ඉතින් මම බොහොම සන්තෝෂ වෙනවා. අපි දන්න හිතවත් අපේ සරත් මහත්මයා අපි සරත් ඒකනායක මැතිතුමත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩසටහනට සම්බන්ධ වීම ලැබීම ගැන. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලා පැමිණීම පිළිබඳව. ඔබතුමාලා දෙවලටම අපි ස්තුතිවන්ත වෙන ගමන් මේ අවස්ථාව අමතක කරන්න බෑ. මේක හැමදාම හදවතේ රැඳිලා තියෙන්න ඕන. ඉතින් මේ අවස්ථාව මතක හිටින්න ඕන නිසා අපි ඔබතුමාලට මේක මතක තියාගන්න පුළුවන් ක්‍රමයක්. මතක සටහන් ලබා දීම සඳහා අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා හිටපු නියෝජ්‍ය පොලිස්පති එවැගේම ස්ටයින් ස්ටුඩියෝ පරිපාලන අධ්‍යක්ෂ ඉන්දු කරුණාරත්න මහතාට. අපේ ප්‍රධාන අමාත්‍යතුමන්ට රයිට් අපේ ජයග්‍රහණය කළ සුජිත් මන්ත්‍රීතුමන්ට ජයග්‍රාහකයාට සමරු පලක. හොඳයි එහෙනම් බොහොම අපූරු අඩහෝරාවක් අපි ගත කරා. ඉතින් ඔබතුමාලට නැවත නැවතත් සූතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වීමට පැමිණීම සම්බන්ධ වේ වගේම සුසිලක්කට බුද්ධිකට බෙහෙවින්නි සූති අපේ වැඩසටහනට ආවට. රයිට් එහෙනම් අපි මේ වගේ තවත් වැඩසටහනක තවත් රාත්‍රියකදී මුණ ගැහමු. සියලු දෙනාටම සුබ රාත්‍රියක්. Make up a cook, pack, share, make up a cook, pack, share.